පුල්මුඩේ කණිජ වැලි නිදිය හොර රහසේ ඉන්දියාවට පැමිණීම වෙනුවෙන් මෙතෙක් කල රජයේ බාරයේ පැවති කණිජ නිදි සහිත ඉඩම් අදාළ ඉඩම් හිමියන්ට පැවරීමට රජයේ සැලසුම් කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුපුද ජයගොඩ චෝදනා කරනවා. ඔහු පෙන්වා දෙන්නේ නැගෙනහිර වෙරළ තීරයේ පුරා පැතිර ඇති කණිජ නිදි සහිත ඉඩම් අදාළ පෞද්ගලික ඉඩම් හිමියන්ගේ මිලදී ගැනීමට මේ වන විටත් ඉන්දියානු සමාගම් ඉදිරිපත්ව සිටින බවයි. රජයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා ජාතික ඛනිජ ප්‍රතිපත්ති. ලංකාවේ විශාලතම ඛනිජ වැලි නිදිය ලෙස සලකන පුල්මුඩේ ඛනිජ වැලි නිදියට සිද්ධ වෙන බලපෑම. මේ ඛනිජ වැලි නිදිය ඇත්තටම ලංකාවේ තියෙන ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ විධිමත් ගවේෂණයක් කරලා ඛනිජ ද්‍රව්‍ය අනාවරණය කර ගැනීමක් සිද්ධ වෙලා නැහැ මේ දේශීය පාලක පැලැන්ති. 1958 ඉඳලා මේ දක්වා මේ ඛනිජ වැලි නිදිය අපි ඛනිජ ලබා ගනිමින් ඉන්නවා. ඛනිජ ලබා ගන්න ලබා ගන්න ඒක නැවත නැවත වාර්ෂිකව පිරෙනවා. මේ මූදු රළ දිගේ එන බෙංගාල කහරායන ඛනිජ හරහා. ඒතර සාමාන්‍යයෙන් මේක මේ වෙනකොට වාර්ෂිකව ඉල්මනයිට් ටොන් 90000ක් විතර, රූටයිට් ටොන් 9000ක් විතර, ඇකෝන් ටොන් 5500ක් විතර සහ මොනසයිට් ටොන් 100ක් පමණ නිෂ්පාදනය කරන වාර්ෂිකව. මේක විශේෂයක් විදිහට තියෙනවා අදිසාන්ද්‍රණ ටයිටේනියම් ඉල්මනයිට් ටොන් 4000ක් පමණ නිෂ්පාදනය කරන වාර්ෂිකව මේ ඛනිජ වැලි නිදිය හරහා. ඒතර මේක ඉතාම වටින ඛනිජ වැලි නිදියක්. 2023 මේ ජනවාරි 4 වෙනිදා නිකුත් කරපු මෙන්න මේ 23.13 ඇලයිරක් 37 කියන ගැසට් නිවේදනය හරහා ගවේෂණ බලපත්‍ර පැවරීමේ සහ ලබා ගැනීමේ ප්‍රමුඛතාවය අදාළ ඉඩමේ ඉඩම් හිමිකරුවට පැවරු. මේ තියෙන්නේ ඛනිජ ප්‍රතිපත්තිය 7 වෙනි මූලධර්ම යට තියෙනවා land ownership and mineral rights will be addressed prudently. ඒතර මේකේ දැන් මේ කියන්නේ යන්නේ වෙන මොකක්වත් නෙවෙයි මෙතෙක් කල් ඛනිජ ද්‍රව්‍ය සැලකුවේ ජනතාව සතු දේපලක් විදිහට. ඛනිජ ද්‍රව්‍ය ජනතාව සතු දේපලක් නිසා ජනතාව වෙනුවෙන් එහි తాවකාලික බාරකරුවා ලෙස රජයට වගකීමක් තිබුණා. ඒ නිසා තමයි ලංකාවේ කොයි තැනක ඛනිජ තිබුණත් ඒ ඛනිජ තියෙන ඉඩම කාට අයිති වුණත් ඒ ඛනිජ සඳහා රාජ්‍ය භාගයක් එවිය යුතුව තිබුණා. රජයට අයිති වෙලා තිබුණු ඛනිජ සම්පත දැන් පවරන්න යනවා ඒකේ තීරණ ගැනීමේ බලය අදාළ ඉඩම් හිමියන්ට. ඒ වෙනස ඇතුලේ කරන්න යන එක හරි පහ. දැනටම ඉන්දියානු සමාගම් ඇවිල්ලා විශාල වශයෙන් පුද්ගලික ඉඩම් මිලට ගනිමින් ඉන්නේ. විවිධ නම් වලින් දේශීය හවුල්කාරත්වයන් කියලා එක එක විජ්ජා පෙන්නමින් ඉන්දියානු සමාගම් ලංකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන ඊටම අටිනා ඛනිජ ඉදි දැන් අත්පත් කරගනිමින් යනවා. අපි දැන්ට දන්න තොරතුරු අනුව පෞද්ගලික ඉඩම් මිලට ගන්නවා විතරක් නෙමෙයි රජයේ ඉඩම් අක්කර 100කුත් වසර ගණනාවකට බදු අරන් තියෙනවා. ඒතකොට දැන් මේ කරන්නේ ලංකාවේ සියලු ඛනිජ ද්‍රව්‍ය රජයේ සතුය කියලා තියෙන එක වෙනස් කරලා ඒක තනි තනි ඉඩම් හිමියා සතුය කියලා නීතිය වෙනස් කරනවා. නීතිය වෙනස් කරලා ඉඩම් හිමියට බලය දෙනවා එක්කෝ තමන්ගේ ඉඩමයට කැණීම් බලපත්‍රයක් ගන්න නැත්නම් තමන්ගේ කැණීම් බලපත්‍රය විකුණන්න. එහෙම නැතිනම් ඉඩම විකුණන්න. රජයේ සතු ඉඩම් ටිකත් ඉන්දියානු සමාගම් වලට විකුණලා දාන. ඒතර මුළු නැගෙනහිර වෙරළ තීරෙම තියෙන සමස්ත ඛනිජ සම්පත් ටික ඉන්දියාව විසින් කොල්ලට මංකොල්ල කන්න ලෑස්තිවෙමින් ඉන්න. Dasatha News ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට Supreme TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.